අධිවේගී මාර්ගවල සේවකින් අද රාජකාරී කටයුතු වලින් ඉවත් වුණා. ඒ ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් අධිවේගී මාර්ග ජාලය රජයේ විසින් නිකුත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මත වෙනත් සමාගමකට පවරා ගැනීම, තනතුරු හා උසස් වීම වල පවතින ගැටලු, වෛද්‍ය නිවාඩු සඳහා ගෙවන ලද දීමනා නොගැවීම ඇතුළු කරුණු තුනකට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු පී.එච්. ගුණසිංහ සඳහන් කළේ. මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11000ක පමණ සේවකීන් පිරිසක් මේ සඳහා එක්වන බව අධිවේගී මාර්ග සේවක සංගමය ප්‍රකාශ කළා. පෙරවරු 7ට ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වරු 7 දක්වා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් වර්ජනයට පිළියම් ලෙස අධිවේගී මාර්ග රාජකාරී සඳහා ආරක්ෂක අංශ යෙදවීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කළේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අධිවේගී පිවිසුම් හා පිටවීම් ආශ්‍රිතව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් හෝ මුදල් ලබා ගැනීමක් සිදු කෙරෙන්නේ නැති බවයි ජනතාව පවසන්නේ. ටිකක් ගත්තද? නෑ නෑ. අද වාතිය. ස්ට්‍රයික් එකේ ගම්බට සල්ලියක්ද? අනේ නෑ. ටිකක් ගන්නද ලැහුවා නෑ. අද ෆ්‍රී යන්න කිව්වා. ගෙවෙ නෑ. කරා දාන්න කිව්වද? ටිකට් දුන්නේ නැහැ නේ. එවම ආදාද මොනා විශේෂද්ද? එයන්නේ ස්ට්‍රයික් එක. මේ අතර අද දිනේදී අධිවේගී මාර්ගයේ අතුරු කිරිය පිවිසුම නිරීක්ෂණය කිරීමට අමාත්‍ය බන්දුළු ගුණවර්ධන පැමිණියා. එහිදී ඔහු ප්‍රකාශ කළේ අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සේවකීන් ගලවාගෙන ගොස් ඇති හේයින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු කෙරෙන්නේ නැති බවයි. අධිවේගී මාර්ග කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ලෙඩ කියලා නිවාඩු දාලා තමන්ගේ රාජකාරිය ඩොකර වෙනත් අයෙකුට රාජකාරිය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් මේ යන්ත්‍ර සූත්‍ර උපකරණ සියල්ල ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ප්‍රචණ්ඩත්වේ හා වෙනත් මෙවැනි කඩකප්පල්කාරී ක්‍රියාමාර්ග තුලින් ඒවට දන ගහන්න පුළුවන් කමක් නැහැ. ඊටම ඉක්මනින් අපි ආරාධනය කරනවා එයාට රාජ්‍ය දේපොළ තමන් භාරයේ තියනවා නම් තමන් වැඩ කරන්නේ නැත්නම් වැඩ කරන්න පුළුවන් කෙනෙකුට ඊටම ඉක්මනින් දේපොළ ටික බාර දෙන්න. ඒ දේපොළ වලට යම්කිසි හානියක් මේ මැෂින් වලට කරලා තියනවා නම් පරීක්ෂණයකින් පසු ඒ සඳහා ලබා දිය හැකි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා මම ලේකම්වරයාට උපදෙස් දීලා තිබෙනවා. එතුමට අපේ කනගාටු විරෝධය ප්‍රකාශ කරනවා. මොකද මේ අයකැමි කොටුවේ තියෙන යන්ත්‍ර සූත්‍ර අපි ඉවත් කිරීමක් සිදු කරලා තියෙනවා. මොකද අපේ සහකාර අයකැමි අධිකාරීවරුන්ගේ සහ ප්‍රධාන අයකැමි නිලධාරීන් කියන මේ නිලධාරීන්ගේ යටතේ තමයි මේ සියලුම දේ පවතින්නේ. ඊ රාත්‍රියේ අපගේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තුවා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් ඔවුන් දැනුවත් කර තිබෙනවා විද්‍යුත් පණිවිඩයක් මගින් අයකැමි කුටි තුල හෝ ආයතනයේ පරිශ්‍රයේ තියෙන බඩු භාණ්ඩ ආදියට යම් කිසි හානියක් සිදු වුණොත් එහි වගකීම ඔවුන් තනිකරම බාරගත යුතු බවට ඉතින් ඒ අනුව කටයුතු කරමින් ඔවුන් මේ බඩු බාහිර ආදිය බොහොම සුරක්ෂිතව ඒත් ආයතනය තුල බහ මුද්‍රා තබා තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා. අධිවේගී මාර්ගවල සේව කරන දරුවන්ට විශාල බයක් තියෙනවා මේ අධිවේගී මාර්ගයේ විකුණන්න යනවා. එයාගේ රැකියාව නැති වෙයි කියලා. මං අහනවා ගරු යැපතුමාගේ මේ අධිවේගී මාර්ගයේ බදු දෙන්න හරි විකුණන්න හරි සැලැස්මක් තියෙනවද කියලා. මොම පැහැදිලිව ස්ථිරව නිශ්චිත වශයෙන් කියලා තියෙනවා RD එකේ එකම සේවකෙක්වත් රැකියාව අයිම වෙන්නේ නැතය කියන එක පිළිබඳ ස්ථිර ප්‍රතිඥාවක් දුන්නත් පිළිගන්නේ නැත්නම් ඒක කරන්න දෙයක් නැහැ කතානායකතුමනි. මං ඇහුවේ අධිවේගී මාර්ග බදු දෙන්නවද විකුණනවද කියන එක දැන්. බදු දෙන්නවත් විකුණන්නේවත් නැහැ. අධිවේගී මාර්ග රටේ ඇති වෙලා තියෙන දැවැන්ත මූල්‍ය කළමනාකරණ අර්බුදය තුල රාජ්‍ය වත්කම් වැඩි කොට පෙන්වීම සඳහා මුදල් අමාත්‍යාංශයට තියෙන 100% රජයේ සහන්‍යා කියන සමාගමට පවරලා ඒ රජයේ
මේ මොනවා කියනවත් දන්නේ නැහැ. මෙයා කියන්නේ එයා විතරයි කියන්නේ බොරු. මේක බුදුන් වැඩන්නේ. ඔව් කිරියල් මන්තුව. එයා කියන්නේ ඔක්කොම ඉක්මන් කරලා. පොයින්ට් අපහොඩ සේවකයන්ට ඇත්ත කිව්වට ඉවරනේ. සේවකයන්ගේ රැකියා නැතිව කියලා විශාල බයක් තියෙනවා. මමත් බාමාර්ගය අපිටේ කටිට කරේ එයා මට කතා කරුවා. ඒකයි මම ගහන්නේ. ආන ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව බංගු ගහනවා. බංගු ගහනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.